කරන අදත් සූදානමනේ ආපස් ලොග්වල සතියේ සයිබ කතා අරගෙන ඉන්න අපිත් මුලින්ම තෝරගත්තේ පුද්ගලයෙක් එකක් සාමාන්‍යයෙන් අපි එහෙම තෝරගන්නේ නැහැ වගේනේ අපි තෝරගත්තේ Facebook අඩවියක තමන්ගේ Facebook පිටුවේ ගිනුමේ ලියලා තියෙන එකක් ගයන් ගල්ලගේ අපේ හිතවත් සහෝදර මාධ්‍යවේදියෙක් අපේ කොට ඉතින් සහෝදර කියන්නත් දැන් මට වැඩි බාලයි ගයන් මල්ලේ ඉතින් ගයන් ලියලා තිබිච්ච එකක් යාගේ අත්දැකීමක් වම ආද පිටපැය 10කට විතර කලින් අපි දැක්කා දැකපු එක අපි උටා ගන්න හිතුවා අද උදේ පාන්දර හදවත ගැස්සෙන සිද්ධියක් වුණා. ගම්පහ බස් එකේ කොළඹ යන්න හරවලා මිරිස්වත්ත හන්දියේ නවතද්දී කොල්ලෙක් තව එකෙක් බිම පෙරලන් ගහනවා. මිනිස්සු වට වෙලා ආයේ තව කොල්ලෙක් එවිත ඌත් ගහනවා අර වැටලේ ඉන්න එකාට. ඒ අස්සේ කැහැටු අංකල් කෙනෙක් අත දාලා කම්බුලටත් ගැහුවා. ගෝරිය ලොකුයි. ඒත් හේතුවක් දන්නේ නැහැ. හැබැයි ඒ තිබ්බ කලබලෙ එක්ක එතන මොකක් හොරකමක සිද්ධියක් වගේ අනුමාන කරන්න පුළුවන්. චේන් එකක් කඩන් හරි පර්ස් එකක් උස්සලා වගේ ගිය අවුලක් වෙන්න ඕනේ ගහන්න හේතුව කියලා හිතුණා. මොකද වටේ ඇයි තේ පහර දීම සාධාරණීකරණ තැන්ටපත් වෙලා. එයාතර බස් එකේ හිටිය වයසක අම්මා කෙනෙක් සීට් එකෙන් නැකිලා දොර ගාව අඬනවා. ඒ ASCII බස් එකේ හිටපු අම්මා කෙනෙක් සීට් එකෙන් නැකිලා දොර ගාව අඬනවා. මම ඒ අම්මා දිහා බලපුවාම ඒ අම්මා කියනවා අනේ මට බලන්න බෑ පව් දෙවියනේ අපෙත් දරුවෝ ඉන්නවා කියවා. එකපාරම ආයේ අහනවා මගෙන් මොකද්ද ගහන් මොකක් වෙලාද ගහන්නේ පුතේ කියලා මම අහනවා මෙයා ගයන්ගෙන් මොකක් වෙලාද ගහන්නේ පුතේ කියලා මම ආයේ සිද්ධිය දිහා බල්ලා කිව්වා මොකක් හරි හොරකමක් කරලාද කොහෙද කියලා ඒ අම්මා ආයේ අඬ අඬා කියනවා අනෙත් අනේ අපෙත් දරුවෝ ඉන්නවනේ දෙවියනේ කියලා ඇත්තටම මගේ ට්‍රක් එකත් අවුල් වෙන මම එකපාරටම ගියා හොරෙක් වෙන්න ඇති කියලා ගයන් අර අම්මට කියනවා හොරෙක් වෙන්න ඇති කියලා මේ අම්මා එකපාරම කියනවා මගේ දරුවෝ ඉන්නවා එහෙම අය මේ අම්මා එකපාරටම කියනවා මගේ දරුවෝ ඉන්නවා එහෙම අය මම බලන්නේ මේ මගේ දරුවාද කියලා පුතේ. ඇත්තමයි මගේ කට වැහුණා. විතරක් නෙමේ බස් එක කියලා පෙවුනේත් නෑ මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඒ අම්මගේ බයට මොකද්ද කියන වචනේ මට තේරෙන්නේ නෑ. ගුටි කනේ කොල්ල දරුවා කියලා හොයන අම්මේ පිස්සු හැදුනා ඕයි. එහෙම තමයි ගයන් ගල් පිස්සු හැදුනා මට කියලා තියෙන්නේ. ගයන් මේක ලී තියෙන ගයන්ට කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තිබුණා මේ සම්බන්ධයෙන් මොන තත්ත්වයක් යටතේවත් මිනිහෙක්ට ගහන එක බලාගින්න අමාරු දෙයක්. ඒ අම්මලාගේ ස්වභාවය සහෝදරයා ඒක අපිට හිතා ගන්නවත් බෑ. අම්මගේ කතාව නම් හරිම අනුවේදනීයයි. හොරු සාධාරණීකරණවා කියලා හිතන්න එපා. නමුත් හොරුන්ට ඡන්දේ දීලා සතුටින් ඉන්න අම්මලා තමන්ගේ දරුවෝ හොරගම් කරපුවාම හඬන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ කමෙන්ට්ස් ගොඩක් තිබෙනවා. කමෙන්ට්ස් 47ක් තියෙනවා මේ වෙනකොට. ෂෙයා කරලා තිබුණා මේක 63 දෙනෙක්. මේක දැම්මේ මේ තමයි රටේ තත්ත්වය කියලා කියන ඕනනම් කාට හරි සර්ව සුචරිතවාදී කෙනෙකුට කියන්න පුළුවන් හොරා කන දරුවෝ හැදුපුවාම අම්මලාට සිද්ධ වෙන්නේ අනන්න තමයි කියලා. හැබැයි සමහර දරුවෝ කොච්චර හොඳා හොරා කන්න පුරුදු වෙලාද කියනවනම් ජාතික ධනය වියදම් කළා තමන්ගේ අම්මයි තාත්තයි වෙනුවෙන් ස්මාරකත් හැදුවා. හොඳ වෙලාවට ඒ අම්මයි තාත්තයි මිය ගිහිල්ලා හිටියේ. නැත්තම් මේ අම්මා වගේ ඒ අම්මයි තාත්තයි ඔය සමහර පස්මන් හන්දි වලට ඇවිල්ලා අඬ අඬ ඉඳ තිබුණා. එහෙම අයට බනින්නේ නැති මිනිස්සු තමයි මේ අම්මලාට බනින්නේ. මෞබිම අද දවසේ මෞබි වෙබ් අඩවියට අපි යොමු වුමු. දුරකථන සයින්ටිනස් ගාතු යලිත් ඉහළට නවගස්තු මෙන්න කියලා ප්‍රවෘත්තියක් තිබෙනවා. අද ඔක්තෝබර් 5 සිට බලපෑත්වෙන පරිදි දුරකථන සයින්ටිනස් ගාස්තු සංශෝධනය කරන බව විදුලි ඡන්දේ සමාගම් පවසනවා. නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව එම සමාගම් සඳහන් කර තිබේ කියලා තිබෙනවා මේ ප්‍රවෘත්තිය. එයාසේ වැඩි වෙන ගාස්තු දාලා තියෙනවා පේ ටීවී සඳහා 102.5ක් කියන වැඩි වෙනවා කියලා. ඒකලම ආයේ මෞබිමට ප්‍රකාශයක් කරනවා. මෞබිම මේ විමසීමේදී මේ සම්බන්ධයෙන් TRC එක, ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම ඔවුන් කියනවා විදුලි සංදේශ සමාගම් විසින් සිදු කරන ලද දුරකථන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය විදුලි සංදේශ නියාමන කොමිසම සභාවේ අවසරයකින් තොරව සිදු කර ඇති බව එම සභාව පවසනවා. මේ මෞබිම කළ විමසීමේදී තමයි ඔවුන් ඔය කළ තියෙන්නේ. ඒ කියන්නේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ, ඒ කියන්නේ TRC එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ තමයි කියන්නේ මේ වැඩි කිරීම ඒගොල්ලෝ දන්නේ නැහැ, ඒගොල්ලෝ කියලා නැහැ කියලා. ඔහු සඳහන් කළේ අදාළ සමාගම් මෙතෙක් කැවෙන විල සංශෝධනයක් සඳහා ඉල්ලුම් කිරීමක් පවා සිදු කරන මෙති බවය. දුරකථන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කළ බවට එම සමාගම් වලින් Taman වෙතද කෙටි පණිවිඩ ලැබුණු බව ඔහු පැවසීය. අපි හැමෝගෙම දුරකථන තියෙනවා අපේ අත්වල. ඒ බලන්න ජංගම දුරකථන වල මේ පණිවිඩය ආවා. SIM 2 3 තියෙන අයට 2 3 එන්නේ නැති, 1 තියෙන අයට 1ක් එන්නේ නැති. PO TV බලන අයට රෑ වෙලා පණිවිඩය එන්නේ නැති. හැබැයි TRC කියන්නේ අපෙන් ඉල්ලීමක් කළත් නැහැ, අපි අවසර දීලත් නැහැ. කොහොමද එහෙනම් වැඩි කරන්නේ? කවුද මේ සම්බන්ධයෙන් තීරණය ගන්නෙ? එතන තමයි තියෙන ප්‍රශ්නේ. යොමෙමු news.lk වෙබ් අඩවියට. ඒ කියන්නේ ITN එකේ වෙබ් අඩවිය. විශ්වවිද්‍යාල ආරක්ෂා කිරීමට රජයට පැවරි තිබෙන ආරක්ෂක රාජ්‍ය මෙතුමා කියන්නේ එතුමා තමයි අධිආරක්ෂක කලාප වෙනුවෙන් පෙනී සිටියේ. මාධ්‍ය හමුවක් තියලා අධිආරක්ෂක කලාප කොහොමද නම් කරේ, කොහොමද ඒකේ තියෙන ඌමනාව, ඇයි ඒක කරේ, ඒකට තියෙන අයිතිය මොකද්ද කියලා. හැබැයි එතුමායි කතාව කරලා උණුහුම නිවී යන්නත් කලින්, ඒ රස නිවෙන්නත් කලින් අධිආරක්ෂක
සංශෝධනයේ ඒ සම්බන්ධයෙන් තිබිච්ච ගැසන් නිවේදනය අකුල ගන්න සිදු වුණා ආරක්ෂක ඇමතිවරයාට මේ ප්‍රකාශය කරන්නේ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා හැටියට ඔහු සමස්ත ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ආරක්ෂාව රජයට පැවරී ඇති බවත් ඒ වෙනුවෙන් රජය බැඳී සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය කියලා තමයි තිබෙන්නේ පෙරදින විශ්වවිද්‍යාල සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය කියලා තිබෙනේ. මරුවේදී තියෙන්නේ මේ ප්‍රශ්නේ අහන්නෙත් රාජ්‍ය අමාත්‍යවරයෙක් උත්තර දෙන්නෙත් රාජ්‍ය අමාත්‍යවරයෙක්. අර අපි ක්‍රිකට් ගහනකොට ඉස්සර කරනවා පුල් ටොස් බෝල දාගන්නවා. බැට් කරන්න කෙලිම 6යි. නැත්තම් 4යි. අඩුම ගානේ 4යි. මිස් වුණොත් තමයි කැච් එකක් යන්නේ. ඉතින් මේත් ඒ වගේ පුල් ටොස් එකක්. එක රාජ්‍ය අමිත කෙනෙක් අනිත් රාජ්‍ය අමිතකින් අහන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ආරක්ෂා සම්බන්ධයෙන්. එතකොට අර රාජ්‍ය අමිත කියන පුල් ටොස් එකක් වැටුනේ. ඔව් 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 ආචාර්යවරුන්ගේ මහාචාර්යවරුන්ගේ කතිකාචාර්යවරුන්ගේ ශිෂ්‍යයන්ගේ පාලන අධිකාරියගේ ආරක්ෂාව තියෙන අපිට තමයි. ඒ නිසා නවක වැඩේ සම්බන්ධයෙන් අපි වැඩිහත් වෙන්න ඕනේ කියලා මේ කතාව අපි කියන්නේ අපි නවක වැඩේ වැඩේට ඒක වැඩේ කියවලනේ. නවක වැඩේට 100%ක් විරුද්ධ තැනකින්. ඒක අමානුෂිකයි නරකයි හොඳ නැහැ කියන තැනකින් අපි කියන්නේ ඒක කවුරු කරත් මොන අර්ථයෙන් කරත් නවක වදේ වදයක් තමයි වද කියන එක වදයක් වද දීම අනුමත කරන්න බෑ ඒ අතර තමයි මේ මේ තියෙන ආණ්ඩුව පැත්තෙන් මේ ප්‍රකාශය තම ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රතිශෂ්ඨවාදී අන්තවාදී තර්ජන මරකම පාතාලය ගෙන එන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් එකිනෙකාට විවිධ නිර්වචන පැවතිය හැකි නමුත් සාමයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී නීති ආධිපත්‍ය ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිදු දෙයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ කියලා වෙබ් අඩවි වාර්තා කරන news.lk වෙබ් අඩවි මේ රාජ්‍ය අමාත්‍යවරයා කියපු දේ එක ඇතුලේ කෑල්ලක් මම ආයි උපුට ගන්න කැමති මෙතුමා කියන දේවල් බලන්න මේ තියෙන්නේ ඇතම් ශිෂ්‍ය සංගම් හඳුනා ගත්තා නම් බය නැතුව කියන්න ඕනේ අහවල් ශිෂ්‍ය සංගමයි කියලා බය වෙන්න දෙයක් නැහැ නේ ඇඟට පයින් යන්නේ මොකද එතුමා රාජ්‍ය ආරක්ෂකමදී ඒ විතරක් නෙමෙයි ඒක කියනවා ෆැසිස්ට්වාදී අන්තවාදී දැන් මේවා නිර්වචනය කරන්නේ කොහොමද කියලා එතුමාගෙන් අහන්න හරි කැමති මොකද්ද ෆැසිස්ට්වාදී කියන්නේ මොකද කවුද ෆැසිස්ට්වාදීන් කියන්නේ මොකද ඔක විජේ කුමාරතුංගටත් ගහපු කෑල්ලක් තමයි ෆැසිස්ට්වාදී කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ ආණ්ඩුවේ ඒ වෙනකොට විජේ කුමාරතුංග මහත්මයා මහජන පක්ෂයේ ඉන්න කාලේ ඔහුට ගහලා ඌ අත්තනගොඩ ගත්තේ ඔහු ෆැසිස්ට්වාදීක් කියලා. ඒක ගැහුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා යටතේ. ඒ නිසා ඒකම රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වද දන්නේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්තයාට මේ ඔය ගහුවෙත් ඒ කාලේ ක්‍රමයේදී කියලා. කොහොමද දන්නේ? හැබැයි ඔහු කියන්නේ ෆැසිස්ට්වාදී කියන. ඉතින් ෆැසිස්ට්වාදී කියන වචනෙට හරි අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් එතුමාට ඊටමත් හොඳයි කියලා තමයි අපි හිතන්නේ. මේ තමයි BBC සිංහල නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පූර්ණ කඩාවැටීමක් අභියස කියලා දැන් පැය කිහිපයකට කලින් ගත්ත ප්‍රවෘත්තියක් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක් එක්කලා ඔවුන් කියන්නේ ජනතාව කුසගින්න පුල්ල පැතිරුණ මන්දපෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවයට මුහුණ පා සිටීමේ හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව රටේ ආර්ථික අර්බුදයට දක්වන ප්‍රතිචාර වලට මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ඇතුළත් කළ යුතු බව ජාත්‍යන්තර ශ්‍රම සංවිධානයේ නව වාර්තාවන් නිකුත් කරමින් අවධාරණය කරයි කියලා තමයි කියන්නේ ශ්‍රම සංවිධානයේ ඇමේස්ටින් ශ්‍රම ජාත්‍යන්තරයේ ඔවුන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා ඇමිනිස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර සමා සංවිධානයේ නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනතාව සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීම සම්බන්ධයෙන්ද බරපතල කනස්සල්ලට පත්ව තිබෙන බවයි කියලා කියන්නේ ඔවුන් කියනවා සෞඛ්‍ය සේවයේ මේ ආර්ථික අර්බුදයේ සෞඛ්‍ය සේවයට බලපාන හැටි ඔවුන් කියන එකක් තමයි රෝහල් වල බෙහෙත් නැහැ ඒ නිසා පෞද්ගලික තැන් වලින් බෙහෙත් ගන්න සිද්ධ වෙලා තියෙනවා පෞද්ගලික තැන් වලින් බෙහෙත් ගැනීම තරම් ආදායමක් නැහැ ඊළඟට ඔවුන් කියනවා ඉන්ධන අර්බුදයත් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නයට බලපාලා තියෙනවා මොකද ප්‍රවාහණයට ඉඩක් නැහැ ප්‍රවාහණය කඩාවැටලා තියෙන මේ ඉන්ධන අර්බුදය නිසා ජනතාව සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට යන්නේ නැහැ කියන එක තමයි BBC දීර්ඝ ලිපියක් තියෙන්නේ දීර්ඝ ලිපියේ ඔවුන් කියන්නේ අපි කැමති A5 වෙබ් අඩවියට යන්න සමාවන A5 Facebook page එකට යන්න මුලින් කිව්ව කාරණේම ඒ කියන්නේ ජාත්‍යන්තර සමාජ සංවිධානය කියන කාරණේම මන්දපෝෂණ තත්ත්වය ආහාරයේ සම්බන්ධයෙන් අපේ മന്ത്രി කෙනෙක් පොහොට්ටුවේ മന്ത്രി කෙනෙක් හිටපු රාජ්‍ය අමාත්‍ය කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාල සමයේදී අපි දන්න මිත්‍රෙක් මේ ඔහු කිව්ව කතාවක් මටයි නාමල්ටයි මන්දපෝෂණය ඒ කාලේ නම් එතුමාට ඒක කියන්න පුළුවන් හැබැයි දැන් ඒක කියන ටිකක් අසාධාරණයි මිට පැය 8කට 9කට කලින් තමයි මේ ප්‍රවෘත්තිය වැටලා තිබුණේ තමා මෙන්ම හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර රාජපක්ෂද මන්දපෝෂණයෙන් පෙළෙන බව පොහොට්ටු මන්ත්‍රී විමල වීරදිසානායක මහත්මයා කියනවා මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක ඉතිහාසයේ මන්දපෝෂණය යම් ප්‍රමාණයකට පැවති නමුත් දැන් එසේ නොවන බවයි මන්ත්‍රීවරයා කියන්නේ මාධ්‍ය මග්ගේ වාර්තා කළ තරම් මෙරට මන්දපෝෂණයක් නැති බවයි කියන්නේ පත්‍රකාරයෝ අපි මේ කියන තරම් මේ රටේ මන්දපෝෂණයක් නැහැ කියලා එතුමා කියන්නේ. හැබැයි එතුමා බලන්න මේ නාමල් රාජපක්ෂ මහත්මයාටයි විමල වීරදිසානායක මහත්මයාටයි මන්දපෝෂණේ තියෙන හැටි එතුමා කියන හැටි. දැන් කියනවා බිත්තර කිරිපිටි මස් මාළු මිල වැඩි මිනිස්සුන්ට ඒවා ගන්න බෑ කියලා.
Mama mas malu tiya umbala kadavat kanne ne. Ini sa mata dan mandu poshine tiyeno. Mama mas malu tiya umbala kadavat kanne. Ini sa mata mandu poshine tiyeno. Kile tuma kieno. Namal Rajapaksat mandu poshine penono. Yat umbala kadak ayalak pat kanne ne. Polon naruye Barisili me shuraya cintakat kanne leul vitarai. Yat mandu poshine mantri oraya pausono. Kile tamai tiyeno. Me tamai daruange mandu poshine sambandhi illak kadane vihilu sapene. Anduye andu pakshi mantri orunge tatte. Araka jatyantara wa kiyana daruwan sambandhayen manda poshane ilangada ahara surakshawa pilibanda prashne ahara higakama pilibanda prashne jatyantara wa kiyana deshiyawat kiyana habai aandu pakshe mantriwaru eka samachchalayakata aran tiyenne taman nirmanshikai e nisa tamanṭat manda poshane thiyenawa kiyana kathawa kiyanne loke nirmanshikayagen anka ekata inna kena tama Hitler minimasut kewa මේ තමයි මිනිමස් කෑව කියන උයලා කළා නෙවෙයි නමුත් 90 මේ මිනිස්සු ලක්ෂ ගණන් 100000 ගණන් යුදෙව මරලා දැම්ම ඊළඟට තවත් අසරණ කුඩා දරුව මරලා දැම්ම ඒ නිර්මාංශකයගෙන් ටිකක් පරිස්සම් වෙන්න මෙයා කියන හැටියට විමලවර දිසා මහ දිසානායක මහත්මයා නිර්මාංශකයි ඒ විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂ මහත්මයා නිර්මාංශකයි තව ඕන කියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිර්මාංශකයි තවත් කෙනෙක් කියන්නේ දලසලහ පෙරු මහත්මයාත් නිර්මාංශකයි මේ A5 පිටුවේම තමයි අපි තවත් ප්‍රවෘත්තියක් ගන්නෙ රටේ ජනතාව ඉල්ලන්නේ මහමැතිවරණ දැන් ඒක දිය යුතුයි කියලා කියනවා ජනතා වික්‍රම වෙනුනේ දේශපාලන මණ්ඩල සභික කේඩි ලාල්කාන්ත මහත්මයා මේ ඔහු කියන කතාවේ තියෙන ඔහු මැතිවරණයක් ඉල්ලන මැතිවරණයක් ඉල්ලන හේතුව කියනවා මේ රටේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම ඒ සමගම සමාජ ස්ථාවරයක් ඇති කරන්න ඕනේ ඒ වෙනුවෙන් තමයි මැතිවරණයක් අවශ්‍ය වෙන්නේ මේ පාලකයන්ට ඒ පිළිබඳ උනන්දුවක් තියෙනවා නම් හෙට වුණත් පාර්ලිමේන්තු විසුරුවල මැතිවරණයකට යන්න පුළුවන් හැබැයි මේ අය ඒක කරන්නේ නැහැ හැබැයි රනිල් ගේයි රාජපක්ෂගේ අපරාධවලට අභියෝගයක් නොවන කණ්ඩායමක් හෙට වුණත් බලයට එනවා නම් මේ අය තමයි টপ කියලා මේ තියෙන මාධ්‍ය පාවිච්චි කරලා ඒ අය බලයට ගේනවා රටේ ජනතාව කියනවා මේ රටේ පාලකයෝ හොරු ඒ නිසා ඉක්මනට මැතිවරණයකට යන්න ඕනේ කියලා දැන් ඉතින් පාලකයෝ රටේ ජනතාවට ඒ අවස්ථාව දිය යුතුයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ඒවා ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ නිකන් නෙමෙයි ලාල්කාන්ත මහත්මයා කියන්නේ ඒවා ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ නිකන් නෙමෙයි මේ වගේ අවුල් හදාගත්ත පාලකයෝ ඉන්න සමයක ප්‍රශ්න ඉස්සරහා පාලකයෝ නිරුත්තර වෙලා ඉන්න වෙලාවක පාලකයෝ ගැන ජනතාවට තීරණයක් ගන්න හැබැයි අපේ රටේ පාලකයෝ රටට හතේ හත වැදිලා තිබුණත් බලය දාලා යන්න කැමති නැහැ වංචාවෙන් දූෂණයෙන් භීෂණයෙන් ඝාතනයෙන් බලය අල්ලගෙන ඉන්න පාලකයෝ ඒ බලය දාලා යන්නේ නැහැ Tamange kemetten balaya dala yanne neha e ayawa balen yamanna oni kiyala thamai ohu kiyanne meke apurma de tiyenne Lalkantha mahatmaya kiyana dewal walata wediye ewata wetena comments ohum kiyana kawuda yako mahamethiwarana killana mahajanathawa topita mongal ekena Lalkantha mahatmaya kiyanne mahajanathawa methiwarana killana habai eka sahodarayek eka pudgalayek eka mitrayek api danna kenek wenno one ohu comment ekak danawa kawuda yako mahamethiwarana killana mahajanathawa topita mongal ilangata kiyana parliament ekata tiyenne vikurtiya kene sa ratata videsha ayojana genna ganna nam deshapalana sthawarayak onumai kiyala thawa kenek thawat kenek kiyana Lalkantha mahatwaya heta parliament visurawala chandrayan hati poddak vistara karanawada kiyala mokada aandukama vyavasthawa danna nathi kam ඒ තුමාට තියෙන සමාජ අධ්‍යයන පොත කියන්නේ 7 වසර 8 වසර වගේ පොත්වල තියෙන කොහොමද මේක කරන්නේ කියලා පාර්ලිමේන්තුව කොහොමද විසුරුවා ගන්න කියලා ඒකේ තියෙන එකට මේ මහා ව්‍යවස්ථා විසරදයක් වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය ව්‍යවස්ථා දැනිම තිබ්බම හොඳටම ඇති ඊළඟට තවත් සමහරු කියන අනිවාර්යෙන් ජනතා මැතියට හිස නැමිය යුතුයි පවතින රජය කියලා ඊළඟට දැන් විය යුතු දේ ඒකමයි කියලා කියනවා අනුර සජිත්ට පිස්සු දැහුවාගේ මූටත් පිස්සු කියලා සමහරු කියනවා ඒ කියන්නේ ලාල්කාන්ත මහත්මයාට පිස්සු කියලා කියනවා මහ මැතිවරණයක් දුන්නත් උබලට දිනන්න පුළුවන්ද ආණ්ඩු පිටවන්න ඕනේ නැහැ පුළුවන් නම් මාසන 10ක් දිනලා පෙන්නන්න කියලා දෙන මේ වගේ විවේචන තියෙන ලාල්කාන්ත මහත්මයා මේ මැතිවරණයක් කිලන එක සම්බන්ධයෙන් ඒක තියෙන අපූර්වත්වය තමයි ලාල්කාන්ත මහත්මයා මැතිවරණයක් කිලන රටේ මිනිස්සුම් රටේ මිනිස්සු ඇටින්න ආර්ථික අරමුදේ සම්බන්ධ කියන්නේ මේක මේකෙන් විසඳන්න බෑ ඒ නිසා මැතිව ස්ථාවර ආණ්ඩුවක් එන්න ඕනේ ස්ථාවර ආණ්ඩුවක් දේශපාලන ස්ථාවරයක් ඇති කරන්න ඕනේ ස්ථාවර සමාජයක් ඇති කරන්න ඕනේ ඒකෙන් තමයි මේකට යන්න පුළුවන් වෙන්නේ කියලා ලාල්කාන්ත මහත්මයා විතර නෙමෙයි IMF එකත් කියන මේක සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ ගණනාවක් මේක සම්බන්ධයි හැබැයි සමහරකට ස්පාඤ්ඤ ගොම්පරවලදී බලන්න ස්පාඤ්ඤ ගොම්පරවලදී හරක්ට හරි විසයි රතු පාට අර හරියට කලබල වෙනවනේ ඉතින් මේ 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 ඉමේජ් එක දැක්කම මේක ලාල්කාන්ත මහත්මයා ඉන්නේ රතු පාට පසුබිමක ඊළඟට A5 එක තියෙන රතු පාට තමයි. ඉතින් මම මේ කියන්නේ මේ කමෙන් දාපු අය ස්පාඤ්ඤ ගොම්පරවල ඉන්න ගවයන් වගේ කියලා කතාව අපහාසයක් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ රතු පාට සහ ස්පාඤ්ඤ ගොම්පරවල තියෙන සම්බන්ධතාවය. ඉතින් එහෙම සම්බන්ධතාවයක් තියෙන තව සතියක තවත් FB ටිකක් වෙබ් පේජ් ටිකක් අරගෙන අපි යමු සතියේ මේ කියන සයිබර් කතා ටික අරගෙන. ඒතෙක් නෙමෙයි හැමදාමත් ඔබට සුබම සුබ සුබ දවසක්.